Namaskar Viva Budu Ruvanat Samadha Budu Himi Saranayami Namaskar Viva Samadha Sadham Namaskar Viva Sangruvanat Samadha Mahasangh Namaskar Viva Punuruvanat Samadha Tisarana Sadhu අපට මේ උතුම් ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පහුගිය කාල සීමාව තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි උපදව ගන්නට මුල් වෙන කරුණු පිළිබඳව එදා අවුරුදු 2500කට කලින් ඒ තමන් වහන්සේත් එක්ක වැඩ සිටපු සංඝ පිරිසකට සාරිපුත්ත මහරහතන් වහන්සේ දුන්න අවවාද ඒ ක්‍රමවේදය ඇතුළත් එක දේශනාවක් තමයි මොකද්ද සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨි කියලා කියන්නේ දැක්මට. එහෙනම් මේ කියා දෙන්නේ මොකක්ද මේ ලෝකේ යථාර්ථය යථාර්ථයේ විදිහට දකින විදිය. ඒතර ඒ විදිහට දකිද්දී එයාට ඇති වෙන අවබෝධය මේ ලෝකේ පවතින ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. අන්නේ අවබෝධය තමයි අපි කියන්නේ සත්‍ය ඥාන ආදි වශයෙන් කියන්නේ නේ. ඒක තමයි අපි කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියක් කියලා. ඉතින් මෙන්න මේ සම්මා දිට්ඨිය උපදව ගන්නට අපේ ජීවිතයේ දිහා මේ හේතුඵල ධමී යුක්ත ලෝකයේ දිහා දකින්න ඕන ආකාරය සාරිපුත්ත මහරහතන් වහන්සේ එකින් එක විස්තර කළා. කුසල් අකුසල් ගැනත් චතුරාර්ය සත්‍ය ගැන ආහාර ගැන ඉපදීම ගැන ඊට ජරා මරණ ගැන ඉපදීම ගැන භවය ගැන උපාදාන ගැන තණ්හාව අපි මේ දක්වා කතා කළා. එතකොට අද අපි කතා කරන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දීපු දේශනා කළ වේදනාව ගැන. එතකොට මෙන්න මේ වේදනාව වේදනාවේ යථා ස්වභාවය මනාකොට අවබෝධ කරගන්න ආකාරය ඒ ඔස්සේ ශ්‍රාවකෙක් තමන්ගේ දෘෂ්ටි ඍජු කර ගැනීමත්
සසරින් එතර වීමත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. අවුරුදු කීයකට කලින්ද මේ? 2560 එහිකටත් කලින්නේ. මේ වෙලාවේ අර ස්වාමින් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහලා තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවද සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ මාර්ගය තුල ධර්මයේ තුල හොඳට පිහිටන්ට මුල් වෙන තවත් ක්‍රමවේදයක් තියෙනවද කිව්වහම සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියා හිටියා ඌ තියෙනවා. ඒ මොකක්ද? එන අහගන්ට කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියා දෙනවා. මෙතනදී කියා දෙනවා මේ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ වේදනංච පජානාති කියන මිහිදී මේ කියනවා යම් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවකයා වේදනංච පජානාති. ඒ කියන්නේ ඕ වේදනාව දැනගන්න. මේ වේදනාව කියන දේ ඔබටත් අපටත් ඉපදුන සත්වයෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන එකක්ද නැද්ද? තියෙන එකක්. ඒ වගේම තමයි තිරිසන් සතෙකුගේ ජීවිතයේ තුලත් තියෙනවද නැද්ද? තියෙනවා. සමහර වෙලාවල් වලට ඔබ දැකලා තියෙනවද ඔය සතෙකුට පව පහරක් ගැහුවාම ඌ කෑ ගහනවා. ඊට පස්සේ අයිනකට වෙලා කෙඳිරි ගන්නවා. ඇයි ඒ? ඔව්, ඌට ඒ වැදිච්ච පහර ඌට දැනුන ආකාරය. නේද? වේදනාව කියලා කියන්නේ මොකක්ද? වේදනාව කියලා කියන්නේ යා යමක් විඳින ආකාරය. එයාට ඒ කයට පහසක් එද්දී ඒ පහර වැදුනද ඒ පහර එයාට ඒ දැනුන විදිහ. නේද? ඒතකොට ඒක මොකක්ද? විඳීමක් තියෙන්නේ. විඳීමකින් තමයි අපි ඒ දේ දැනගත්තේ. ඒතකොට ඒ සතා කේන්ද්‍රි ගන්න ගත්තා. එහෙනම් එතනත් මොකක්ද තියෙන්නේ? විඳීමක් තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි සමහර වෙලාවල් වලදී සර්පෙක් පොඩි කුරුළු පැටියෙක් හරි එහෙම නැත්නම් වෙන සතෙක්ව ගිලිනුවම් වෙයි. සමහර ලාට ඔය අපි ආරණ්‍ය වල ඉද්දී අපිට සද්ද හෙනවා. අර සමහර ගෙම්බු හැම සමහර නයි පොළොංගු ඇවිල්ලා ගිලිනුවා. ඒ සතාව ටික ටික නිගිලන්නේ. ඒතර අර අපි කියන්නේ මරහඬ දෙනවා කියලා. ඒ සද්දෙන් අඳුන ගන්න පුළුවන් අපිට, සාමාන්‍ය අපිට හුරුයි මේ සර්පේක් සතෙක් ගොදුරු කරගත්ත කියන එක. ඒතර ඒ සතා බිරිහන් දෙනවා. වේදනාවෙන් කෑ ගහනවා. එතනත් මොකක්ද තියෙන්නේ? වේදනාවක් තියෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවල ඔය වැහි කාලවල් වලට පොල් කිච්චු හැම අර වතුර ගොඩවල් වලට ඇවිල්ලා එයාලා පිහාට මයිනෝ, ඊට පස්සේ පොල් කිච්චු ඒවයි නානෝ. නාන ගමන් මොකද කරන්නේ? කිචි බිචි ගාලා කෑ ගහනෝ. පිහාට මෙහෙට මෙහෙට කරගෙන රංචුවත් එක දිගට කෑ ගහනෝ. දැකලා තියෙනවද? හා, කපුටෙක් කෑම හම්බුනහම එයත් කෑ ගහනෝ. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? එහෙනම් එයා ආහාර දැකීමත් එක්ක එයාට ඇතිවෙච්ච විඳීම නේද? එතකොට අර දුකට වඩා ඒක වෙනස්. එතන මොකක්ද තියෙන්නේ? සැපයක්. සැපයක්. සැපත් දුකත් නැති දේත් ලෝකේ තියෙනවා. ඒකට කියනවා උපේක්ෂා වේදනා. අදුක්ඛම සුඛ. දුකක් නැති සැපත් නැති වේදනා. එහෙනම් අපිට පේන දෙයක් සැප කියන දේ ලෝකේ තියෙනවා. දුක කියන එක ලෝකේ තියෙනවා.
සැපත් දුකක් නැති විඳීම ඒකට කියනවා උපේක්ෂාව මේ දේ තියෙනවා. ඊට මේ සැපත් දුකත් සැප දුක නැති බව ඒ කියන්නේ උපේක්ෂා වේදනාවත් කියන මේ ත්‍රිවිධ වේදනාව ලෝකේ තියෙන එකක්. ප්‍රශ්නේ මේකයි. මෙන්න මේ වේදනාව මේ ලෝකේ කවුද නිවරදිව මනාකොට අවබෝධ කළේ දැනගත්තේ ඒ ඒහි හැටියටම යථාර්ථයෙන් අවබෝධ කළේ කවුද බුදුරජාණන් වහන්සේ. ඒතර මෙන්න මේ වේදනාව දිහාම ලෝකේ වෙන ශාස්ත්‍රවරුත් කතා කරනවා. එතකොට මේ වෙන ශාස්ත්‍රවරු මේ වේදනාව ගැන කතා කරද්දී ඒක මවපු දෙයක් බවත් දුක විස කියන කාරණේ මිනිස්යාගේ වර්ධ නිසා යම් කෙනෙක් ඇති කළාය කියලා කතා කරනවා. එනම් වේදනාව ගැන හරියට දන්නේ නැති කෙනා මොකද වෙන්නේ? පැටලෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් අපිට පේනවා මේ වේදනාව හොයාගෙන යද්දී එතන බිහි වෙනවා විශේෂ පුද්ගලයෙක්. ඒ වේදනාව මනාකොට අවබෝධ කරපු කෙනෙක්. ඒ වේදනාව මනාකොට අවබෝධ කරගද්දී එයා මේ වේදනාව ගැන සිතේ හදාගෙන තිබුණද වැරදි අදහස් ඒවා දුරු වෙලා ගිහිල්ලා මනා අවබෝධයක පිහිටන්න පටන් ගන්නවා. මේ බලන්නේ මනුස්ස ජීවිතයක නැත්තම් සත්වයකු ජීවිත අභ්‍යන්තරයේ හටගන්නා දේ ඔස්සේ ධර්ම අවබෝධය කරා යන විදිහක් අපේ ශාස්තුන් වහන්සේ මේ ධර්මය තුළින් හෙළිදරව් කරපු විදිහ. මේ පරයායන් දේශනා කරන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අරහත්වයට පත් වෙලා තියෙන්නේ වේදනාව ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේශනාවක් අහගෙන ඉඳලමයි. එහෙනම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී පෙන්වා දෙන්නේ මොකක්ද? වේදනාව ගැන කියා දෙන්නේ. ඉතින් මෙතනදී මේ ටික කෙටියෙන් මතක තියාගන්න ඕනි. වේදනංච පජානාති. දැන් අර ශ්‍රාවකයා වේදනාව ගැන හොඳට දැනගන්න ඕනි. වේදනා සමුදයංච පජානාති. අර අපි කතා කරන වේදනාව මේ ලෝකේ තියෙනවා කියන වේදනාවක් සැප දුක උපේක්ෂා. ඒක මිනිස්යන්ටත් තියෙනවා, තිරිසන් සතෙකුටත් තියෙනවා, දෙවියෙකුට තියෙනවා, බඹෙකුට තියෙනවා, උපන්නා වූ සත්වයන්ට තියෙන දෙයක්. එතකොට මෙන්න මේ වේදනාව අවබෝධ කරන්න පුළුවන් මිනිස්සෙකුට පුළුවන්, දෙවියෙකුට පුළුවන්, බඹෙකුට පුළුවන්. සතර අපායේ ඉන්න සත්වයාටත් වේදනාව තිබුණාට එයාට ඒක තේරුම් ගන්න බෑ. මේක කොහොමද ඇති වෙන්නේ කියන එක. මොකක්ද මේ වේදනාව? එයා දන්නේ වේදනාවක් ඇති වුණාම බෙරිහන් දෙන්න. සැප වේදනාවක් ඇති වුණාම කෑ ගහන්න, උඩ පනින්න, සතුට වෙන්න තිරිසන් සතෙක් දනි. හැබැයි අවබෝධ කරන්න දන්නේ නැහැ. මනුස්සයාටත් සැප දුක් උපේක්ෂා වේදනා තියෙනවා, දෙවියන්ටත් තියෙනවා, බඹුන්ටත් තියෙනවා. හැබැයි මේ වේදනාව වුන් විඳිනවා උනාට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් ඒ වේදනාව හටගන්නේ මෙහිමයි, නැති වෙන්නේ මෙහිමයි, පවතින්නේ මෙහිමයි කියලා කියා දෙන්න කවුරුත් දන්නේ නැහැ. දැන් බලන්න මේ අපූර්ව විග්‍රහයක් මේ වේදනාව ගැන. ඒතකොට මේ වේදනාවට නොඇලී ඉන්න දහමක්, මේ වේදනාවෙන් නිදහස් වෙන විදිහක් බුදුරු කියා දෙනවා. ඒකට කියනවා නිස්සරණේ. එතන මේ වේදනාවට ගොදුරු වීම තුළ සමහර කෙනෙක් මානසිකව මොකද වෙන්නේ? ආතති, පීඩා, ඊට පස්සේ බින්න උම්මාදද, මානසික ආරවුල් ගොඩක් උපදින්නත් බැරිද? උපදිනවා. හැබැයි ඔබ කල්පනා කරන්ට ඒ වේදනාවක් නිසා හටගන්නේ මානසික අර්බුදයට බෙහෙතක් දෙයි. අපි කවුන්සිල් යන එක එක ඒවට යනවා, උපදෙස් ගන්න එක එක දේවල් කරනවා. නමුත් මතක තියාගන්න ඒ සම්බන්ධව අවවාද අනුශාසන දිනායවත් මේ වේදනාවේ යථාර්ථය දන්නේ.
කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ මොකක්ද මේකත් එක්ක උපදින අරුබුදේ කියන්නවත් කියන්න දන්නේ නැහැ. මෙන්න මේදී විශේෂ අන්න ශාස්තුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියලා ශ්‍රාවකය ශ්‍රද්ධාව ගොඩනගාගන්නේ මේ තැන්වලි. මේ ධර්මයේ මනාකොට දේශනා කළා කියලා ශ්‍රද්ධාවට ඉන්නේ මේ තැන්වලි. සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි කියලා එදා හිටපු සංගරුවන ගැන පහන් සිත් උපදව ගන්නී නොසෙල් වෙන ශ්‍රද්ධා උපදව ගන්නී මෙතනින්. එහෙනම් දෙවියන් බඹුන් සහිත ලෝකයා නොසෙල් වෙන ශ්‍රද්ධාවට ආවේ වේදනාව ගැන පීර පීරා සෙවීම තුලයි. ඒ කොහොමද? සාස්තුන් වහන්සේ වික්මා නොෙමින් ඒ සාස්තුන් වහන්සේගේ අවවාදය තුල පිහිටලා අපි අද තම අද ඒක ඉගෙන ගන්න. වේදනාව හැදෙන විදිය සමුදයන්ච කියන්නේ හට ගැනීම හැදෙන විදිය ගැන දැනගන්න ඕන. වේදනා නිරෝධංච පජානාති. ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනි දැනගන්න ඕනි. වේදනා නිරෝධගාමිනින් පටිපදංච පජානාති. ඒ වේදනාව නිරුද්ධ වෙන්නේ වැඩපිළිවෙල මොකක්ද කරන්න ඕනි කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනි කරුණු හතරක්. වේදනාව ගැන දැනගන්න ඕනි. වේදනාව හැදුනේ කොහොමද කියලා දැනගන්න ඕනි. ඒ හැදුණු වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. ක්‍රමී දැනගන්න ඕනි. එතකොට මෙන්න මේ කාරණා ටික දැනගත්තොත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන එච්චරකින් ඒ ශ්‍රාවකයා සම්මා දිට්ඨියකින් යුක්තයි. මනා දැක්මකින් යුක්තයි. හරි පුදුම වචනයක්. මේ වේදනාව ගැන කියා දීලා මේ ආකාර හතරින් වේදනාව සම්පූර්ණයෙන්ම යා තීරුම් ගත්තොත් ඒ ශ්‍රාවකයාට කියනවලු මොකක් කියලාද කියන්නේ යාරි ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. මනා දැක්මෙන් යුක්තයි. හරි ලස්සනයි නේ මේ වේදනාව ගැන කියා දීලා කියන එක. ඊට පස්සේ කියන උජුගතස් දිට්ඨි දෘෂ්ටිය වෙන එකක් වෙන්නේ නැතුව ඍජු එකක් වුණා. අන්න ආව ශ්‍රද්ධාවට මනාකොට දෘෂ්ටි පිහිටියයි කියන ওই දැක්ම ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතු හෝති. ධර්ම ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාවට ආවා. ආගතු ඉමං සද්ධම්මන්ති. මේ ධර්මයේ තුල මොකද වෙන්නේ පිහිටියා කියලා කියන්නේ එතකොටයි කියනවා. මෙතනදී මේ විස්තර කළේ කෙලින්ම සෝතාපන්න ශ්‍රාවකයා ගැන. එතකොට එයා ওই විදිහටම තව වේදනාව තවදුරටත් මොකද කරන්න ඕනේ? දැනගන්න ඕනේ. අවබෝධ කරන්න ඕනේ. එතකොට තමයි සකදාගාමි වෙන්නේ. තවදුරටත් මේ ගැන දැනගන්ට එයා අනාගාමි වෙනවා. තවදුරටත් මේ මග වඩද්දී අරහත්ත්වයටපත් වෙනවා. ඊතර මේ වේදනාව ගැන සිහිය පිහිටවලා භාවනාවක් වශයෙන් වඩන එකට කියනවා වේදනානුපස්සනාව කියලාත් කියනවා. වේදනානු පස්සන බාන් මේ අපේ ජීවිතය ගැන තමයි ශාස්ත්‍රඥ වහන්සේ මේ ඍජුවම පෙන්වා දෙන්නේ. දැන් එතකොට මේ වේදනාව ගැන අපි මුලින්ම දැනගන්න කලින් වේදනාව ගැන තියෙන වේදනාව ගැන පොඩ්ඩක් මොකද කරන්න ඕනේ? නිවරදිව පොඩ්ඩක් ගැටලුකාරී තැන් තියෙනවා නම් අපි ඒව නිවරදි කරගන්නත් ඕනේ. එක තැනක තියෙනවා මේ අර ධම්මදින්නාවත් එක්ක විසාක උපාසකතුමා ධර්ම සාකච්ඡාවක් කරන තැන මේ වේදනාව සම්බන්ධව ධම්මදින්නාවත් එක්ක ලොකු දහම් සාකච්ඡාවක් ඇති වුණා. ලොකු දහම් සාකච්ඡාවක් ඇති වුණා. ධම්මදින්නාව මෙහිනවරකට ඇවිල්ලා මහණ වුණානි. විසාක බිම්බිසාර රජුරුවත් එක්ක බුදුරයන් වහන්සේ ගාවට ගිය වෙලේ ධර්මය අවබෝධ කරලා අනාගාමි වුණා. ඒතර ගෙදරට ඇවිල්ලිවර වෙලා ගෙදර අතුපතු ගාලා කාමරයක මෙයා තනියෙන් වෙදා නිදාගෙන තියෙනවා. ධම්මදින්න කල්පනා කළා මේ මොකද වෙනද එන මිනිස්සයා නෙවෙයි බොහොම සංවරයි ගෙදරට ඉද්දිත් එන ගමනෙදිත් වෙනසක් තියෙනවා. උදේට බලා ගන්නම් කියලා ඉවරලා කෑම හදලා දෙන්න යද්දි තනියෙන් අනුභව කළා මිස ලොකු ඇයි හොඳ අයියා කතා බහක් නෑ. පස්සෙනි ගිහිල්ලා වැඳලා අහලා තියෙන්නේ මොකද මේ කියලා ඉවරල. ඊට පස්සෙනි කියන්නේ මම බ්‍රහ්මචාරි බවට පත් වුණා. මං ධර්මයේ තුල පිහිටපු කෙනෙක්. ඔබ මම අද ඉඳන් මගේ නැගණිය තනතුරේ තියාගන්නවා. එහෙම නැත්නම් මව් තනතුරේ තියාගන්නම් කිව්වා. එහෙම කරන්න පුළුවන්.
ඔයා කෝටි 40ක් ඉදදි ගෙනවා අපේ ගෙදර කෝටි 40ක් තියෙනවා නැත්තම් ගෙදර යන්න පුළුවන්. ඔයා විවාහ වෙන්න කෙනෙක් කැමති නම් ඔබ මගේ නැගණිය විදිහට සලකලා මම ඔබව විවාහ කරලා දෙනවා. මෙහි ඉඳගෙන පින්දහම් කරන උහුම කියන්න පුළුවන් ද මිනිස්සුන්ට? එනේ තමම්ම විවාහ වෙලා හිටපු කාන්තාව නංගි තනතුරේ පිහිටල ඉවර වෙලා කැමති කෙනෙක් ඉන්නවා නම් කසාද බන්දුලා මේ ගෙදරට වෙලා ওই දෙන්න ජීවත් වෙන්න කියනවා. එනේ අද වුණා නම් එහෙනම් අපිට තේරෙන්නේ නැද්ද මේ වේදනාව ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේද නැද්ද? වේදනාවකට නොඇලීමක් තියෙන්න ඕනේද නැද්ද? දැන් එහෙම වුණාම ඉරිසියාව සැකය කොච්චර දේවල් උපදින්න පුළුවන්ද? ඌවට විසඳුම් දීලා ඉවර කරන්න පුළුවන්ද කියන්නේ? බෑ. ඇයි? විඳීමක් නිසා හටගත්ත දේනේ. එහෙනම් විඳීම අවබෝධ කරලා නේ ඔක නිදහස වෙන්න තියෙන්නේ. ඒතර දුක් විඳීමක් නිසා හටගත්ත දෙයක් නේ මොකක් හරි අර්බුදයක් උපේක්ෂා විඳීමක් නිසා හටගත්ත දෙයක්. එතකොට මේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති උනේ ඇයි? ඇහින් රූපයක් බලන්න ගිහිල්ලා. කනින් ශබ්දයක් අහන්න ගිහිල්ලා තමයි සැප දුක් උපේක්ෂා වේදනාවක් හදාගත්තේ. නාහින් ගඳ සුවඳක් ගද්දී ගඳ සුවඳ යා විඳින ආකාරය තමයි සැපක් දුකක් උපේක්ෂාවක් කියලා කියන්නේ. ඒ සුවඳ නම් හරි සතුටුයි. මම නම් ඒ සුවඳට හරි කැමති නේ. හර හඳුන් කුරු තියෙන සෞභාග්‍යම නේ. හා එතකොට මොකද වෙන්නේ? කැමති කියන පිරිත් කරලා තියෙන එහෙම කියනව නේද? ඇයි ඒ විඳීමක්? එතකොට යා ඒක විඳින ආකාරයනේ. පිච්චවලට කැමති කියයි, සඳුන් වලට කැමති කියලා එහෙම කියනව නේද? ආ, අර සෙන් පවුඩර් එකට කැමති, මේ පවුඩර් එකට කැමති. එතකොට යාට එන නාහිට ආපු සුවඳ යා විඳින ආකාරයනේ. සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. එතකොට දිවට දැනෙන රසක් එයා විඳින ආකාරයක තමයි කියන්නේ මේවට මං හරි කැමති, මං නිතර නිතර ආහාරයට ගන්න. අපෝ මෙව්වට මං අකමැති, ඕකාරයට එනො. නේද? මේක නම් කිසිම දෙයක් නෑ කියනවා. ඒතර බාණ්ඩර දිවට දැනෙන රස එයා විඳින ආකාරයනේදී කියන්නේ. ඉතින් අපිට පේනවා දිවට රසක් පැමිණෙද්දි තමයි මේක ඉපදිලා තියෙන්නේ. ඒතර කයට පහසක් ලැබෙද්දි කෙනෙක් මధుරයක් කද්දි හරි අමාරුයි. දෙවිල්ලයි කියරු. ඒ වගේම තමයි සමහර ලාවල් වලට හොඳ පුටුවක වාඩි වෙනවා. හරි ශෝක්නේ. එහෙම කියනෝ නේද? හොඳ වාහනයක් කියනවා. ඒ විඳිපු ආකාරය දැන් කයට පහසෙද්දි තමයි මේ විඳීම ඉපදිලා තියෙන්නේ. සමහරලාට තනියෙන් කල්පනා කර කර ඉන්නවා, තනියෙන් කපුටුවක වාඩි වෙලා hina වෙනවා තනියෙන්. එහෙම වෙනවනේ. මොකද්ද? මනෝ ලෝකයක් කියනවා. හිතට අරමුණක් ඊදී තමයි විඳීම ඇති වෙලා තියෙන්නේ. තවත් වෙලාවක සුසුම් හෙලන ඔහේ කල්පනා කරනවා. ඇයි ඒ? මනෝ ලෝකෙක ඉන්නේ හිතට ආපු අරමුණත් එක්ක දුකක් ඇති වෙලා. මේ බාන මනසට අරමුණක් ඊදී ඒක විඳින ආකාරයයි. එහෙනම් සැප දුක උපේක්ෂා බලන්න පින්නතුනි, මේක නිවැරදිව විස්තර කරන විදිය මේ ආයතන ඔස්සේ. ඒතකොට මේ ආයතන හයේ කියනවා අර වේදනාව ගැන දැනගන්න ඕනේ කියනෝනේ. ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන්නේ මේ ආයතන හයේ ස්පර්ශින් කියනවා මේ වේදනා ඇති වෙන්නේ කියලා. මොකක්ද මේ වේදනාව? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. මේ වේදනා තුන. දැන් එතකොට දැන් අපි කියමුකෝ අර විසාක ධම්මදින්නගේ අපුරු සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ කියන්නේ විසාකාව ධම්මදින්නාව මහණ වෙන්න ඕනේ කියනවා. රජුරවන්ට දැනුවත් කරනවා. රන්සිවිගේකින් පෙරහැරින් එක්කන් යනවා, මහණ වෙනවා. මහණ වුණාට පස්සේ ප්‍රභූ පැලැන්ති නිසා ඥාති හිත මිත්‍රයෝ ගොඩක් එන්න ගන්නවා. දැන් ඔන්න ඒකිනු විඳීමක් උපදින්නේ. එනවා කතා කරන ඉවරයක් නෑ. පස්සේ කල්පනා කරන්න මෙන වෙනවරකට යන්න ඕනි කියලා උපාධ්‍යාය මිහිණින් වහන්සේ, ආචාර්යයන් වෙච්ච මිහිණින් වහන්සේත් එක්ක ගමකට ගිහිල්ලා තියෙනවානේ. ඒ ගමේදී අරහත් වෙටපත් වෙලා අහපෝ වෙනවා. මෙතනදී තමයි විසාක කල්පනා කරන්නේ ඇයි මෙහෙම ආවේ? හදිසි එහෙනම් අහපෝ ගිහි ගෙදරට බැඳිලාද? ඒතර මේක කෙලින් අහන්න බැරි නිසායි මේ විදිහට අහලා තියෙන්නේ. ඒතර මුල් කොටස් ගැන අපි කතා කරන්නේ නේ. සක්කාය ගැන අහන්නේ,
සක්කායි කියන්නේ මොකක්ද කිව්වහම මේ පංච උපාදානස්කන්ධ කියන. එහෙනම් වේදනාවත් ඇයිති? ඒ දෙයට. එහෙනම් වේදනාවත් මොකටයිති කද? දුකටයිති එකක්. කුමකටයිති කද? දුකටයිති එකක්. ඒතර මේ සාකච්ඡාව දිගින් දිගට යන අතරේදී විසාක එක තැනකදී අහන ප්‍රශ්නයක්. ඒතකොට ධම්මදින්නාව අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ඊට වැඩිය විස්තර කරන්නේ. මොකද ඊළඟ ප්‍රශ්නේ අහන්න ඉඩ අරිනවා. අපි නම් ඔක්කොටම උත්තර දීලා ඉවර කරනවනේ නේ. ඇහුවේ මොකද්ද ඒ කාට අමතරව තවත් ඒවා ගොඩක් කියලා ඉවර කරන්නේ. එතකොට විසාක අහනවා ධම්මදින්නාවගෙන් කතිපණී වේදනාති කියන කොච්චරද මේ වේදනාව කියලා අහනවා. කියන්නේ වේදනාව මේ කීයක්ද තියෙන්නේ. එතකොට කියනවා තිස්සෝකෝ ඉම ආවුස විසාක වේදනා තුනක් තියෙනවා. වේදනා කීයක් තියෙනවද ප්‍රධාන වශයෙන් දකින්න? තුනයි. පළවෙනි එක සුඛා වේදනා, සැප වේදනාව. ධම්මදින්නා විස්තර කරන ඊළඟ වේදනාව දුක්ඛා වේදනා, දුක් වේදනාව. ඊළඟ වේදනාව ධම්මදින්නා විස්තර කරන අදුක්ඛම සුඛා වේදනාති, සැපත් නැති දුකක් නැති වේදනාව. ඒකට කියන්නේ මොකක්ද? උපේක්ෂාව කියලා කියන්නේ. ගොඩක් අය අපිට කියනවා ස්වාමීනි සැප වේදනාව අඳුන ගන්න පුළුවන්, දුක් වේදනාව අඳුන ගන්න පුළුවන්, උපේක්ෂාව මොකද්ද නේ? උපේක්ෂාවේ තියෙන සැපතලු, උපේක්ෂා වේදනාව හරිය විදිහට අඳුන ගැනීම තමයි කියන ඒ තියලා තියෙන සැපේ කියන්නේ. ඒ ගැන අඳුන ගන්න බැරිකම තියනවාද? ඒක තමයි එතන තියෙන දුක කියලා කියනවා. මේක ඉස්සරහට විස්තර කරන දැන් මම වැඩිපුරත් කිව්වා. එතකොට සැපත් දුකත් උපේක්ෂාව. ඊට පස්සේ අහනවා හරි ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. කතම පණීය සුඛා වේදනා. දැන් ඔබතුමිය කතා කරනවා සැප වේදීමක් ගැන. අහනවා මොකක්ද සැප වේදනාව කියලා කියන්නේ? බාණ්ඩ ලස්සනට එකින් එක අහන විදිහ. දැන් උන් ඔබ කල්පනා කරලා බාණ්ඩ ගෙදර දොර ඉන්නේ නෝනා කෙනෙකුගේ මහත්යෙක් ගිහිලා මේ ප්‍රශ්නෙක ඇහුවත් මොකද වෙන්නේ? වලම් මුටි හරබයක් තමයි. මේව ගැන කතාවත් කරයිද ජීවිතේකට? බෑ. දැන් බලන්න අර මහාන වීම තුල ඒ තියෙන ගැඹුරු නුවණ බලන්නකෝ. මේ කාන්තාවක් අර පිරිමියෙකුට දෙන උත්තර ටික බලන්නකෝ. නේ? නිකන් කැම්පස් ගියා වගේ. එනි එතකොට ඊවයි නම් මෙව්ව නෑ පින්නතුනි. හොඳයි, කල්පනා කරලා බලන්නකෝ දෙන උත්තර කොච්චර ගැඹුරු කල්පනාවක්, ගැඹුරු නුවණක් ධම්මදින්නාවට තිබිලාද? විසාකත් බලන්න අහන ප්‍රශ්න. අද ස්වාමියෝනේ ඔහොම එක ප්‍රශ්නයක් තීරණව තිය වැටෙන්නේ ඉවත් නේ. එතකොට අහනවා මේ සැප වේදනාව කියන්නේ මොකක්ද? එතකොට කියනවා යංකෝ ආවස විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛා වේදනා. බාණ්ඩ වේදනාව ගැන නිර්වචනය කරන ලස්සන කවුද මේ ධම්ම දින්න? කියනවා විසාක කායිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන් යම් සැපතක්. සාතං කියලා කියන්නේ යම් සැපසහගතර මිහිරි සහගත දෙයක් වේද ඒක තමයි කියනවා සැප විඳීම. දැන් බලන්න හරියට පර්ෆෙක්ට් හරියට සම්පූර්ණ විදිහට කිව්වා. කායිකව වේවා මානසිකව වේවා එයාට උපදී ද යම් සැපතක්, යම් මිහිරි ස්වરૂපයක්, අන්න එක තමයි සැප විඳීම. දැන් අඩුවක් නැහැ කියන ඒවයි. දැන් ඊට පස්සේ ඇහුව මොකක්ද මේ දුක් වේදනාව කියලා කියන්නේ. එතකොට කියනවා යංකෝ ආවුස විසාග කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං අයං දුක්ඛ වේදනා. කියනවා කායිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන් යම් දුකක් වේද, යම් අමිහිරි බවක් වේද ඒක තමයි දුක. කායිකව වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. දැන් කායිකව කිව්වහම ඇස, කන, නාහේ, දිව, කය. කච්චාන මහරහතන් වහන්සේ එකතැනක කියන්නේ මේ ඉන්ද්‍රියන් පහම මේ කයේ පිටලා තියෙන්නේ. ඒතර මේ දේ වෙන් කරද්දි මේ වෙන් කරන විදිය. ඊට පස්සේ අහනවා
විසා කතම අදුක්කම සුඛා වේදනාති සැපත් නොවන දුකත් නොවන වේදනාව කියන්නේ මොකක්ද? එතකොට කියනවා විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නා සාතං වේදිතං අයං අදුක්කම සුඛා වේදනාති කියනවා. කායිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන්, යම් මිහිරිත් නොවන අමිහිරිත් නොවන සැපත් නොවන දුකත් නොවන යම් විදීමක් ඇද්ද අන්න එකට කියනවා උපේක්ෂා විදීම කියලා. එතකොට ඊට පස්සේ විසාක හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. දැන් අහනවා විසාකේ ප්‍රශ්නේ අහනවා කාගෙන්ද? ධම්මදින්නාවගෙන්. දැන් ධම්මදින්නා කියන්නේ කවුද? වේදනාව පිළිබඳ විසරද කෙනෙක්. සම්පූර්ණ අවබෝධයක් තියෙන කෙනෙක්. විසාක අහනවා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් මෙහෙම. සුඛාපනීය වේදනා කින් සුඛා කියනවා සැප වේදනාවේ තියෙන සැපේ මොකද්ද? අහනවා කින් දුක්ඛා සැප වේදනාවේ තියෙන දුක මොකද්ද? සැප වේදනාවේ තියෙන සැපේ මොකද්ද? සැප වේදනාවේ තියෙන දුක මොකද්ද? කවුද අහන්නේ? විසාක ඇහුවා. අපි නම් ධර්ම සාකච්ඡාව එතනින් නවත්තන. ඔව්ද නැද්ද? මම කිසි බයක් නැහැ වැඩි හිටියොත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න බය නැහැ. මම බය පොඩි ඈත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න. ලියල එවනවා රටේ නැති ඒවා. සමහරවිට ප්‍රශ්න ඔහොම තියෙන මං සාද්ද නැති ඉන්නවා. ඇයි? අහනවා පුදුමේව. මම අහලත් නැති ඒවා අහනවා. වැඩි හිටිය අහන්නේ මොනවද? කරණීය මෙත්ත සූත්‍රය කිව්වට කමන්නේ නැද්ද? ගෙදර පහන පත්තු කරන්න එපාද? බුද්ධ පූජාවෙන් පස්සේ ඒක සතෙකුට දැම්මොත් මොකක් වෙයිද? 12න් පස්සේ පූජා කළොත් මොකක් වෙයිද? මේවනේ අහන්නේ. පොඩි උන් ඒ එකක්වත් දන්නේ. එයාලා අහන්නේ ඒව බැලුවාම ලිහිසි පහසු නැහැ. දැන් බාණ්ඩ විසාක අහනවා මොකද්ද මේ බාණ්ඩ කොච්චර වැදගත්ද මේවා? මොකක්ද අහන්නේ? සැප වේදනාවේ තියෙන සැපේ මොකක්ද? සැප වේදනාවේ තුල තියෙන දුක මොකක්ද? ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක් ඊළඟ එක දුක ගැන අහනවා. දුක් වේදනාවේ තියෙන දුක මොකක්ද? දුක් වේදනාව තුල තියෙන සැපේ මොකක්ද? සැපත් දුකක් නැති වේදනාව කියන්නේ උපේක්ෂා වේදනාවේ තියෙන සැපේ මොකක්ද? උපේක්ෂා වේදනාවේ තියෙන දුක මොකක්ද? දැන් බලන්න ආපු ප්‍රශ්නේ. දැන් මම ඒ උත්තරය අර හාමුදුරුවන්ට කිව්වා. මං කිව්වා මෙන්න මේ දේශනාව බලන්න එතන තියෙනවා මෙන්න මේ විස්තර කියලා. එතකොට ඔන්න බාණ්ඩ ධම්ම දින්නව එදා විස්තර කරන ලස්සන. බාණ්ඩී ශ්‍රාවිකාව මේවා විස්තර කරේ නැත්තම්. නේ? අපි හිතන් ඉන්නේ මේ හරි භාවනා කරන් ගියම් මේ දේශනාවයි පා මුකුත් නෑ වැටහෙනවද? නෑ. ඒ යම් භාවනාවක් ව මොන හරි ඒවා අපි අහපු එකක් නේද? නිහතමානිකම ඇති වෙන්න ඕනි. අපි අහපු එකක්. එහෙනම් ශ්‍රවණියන් ගත යුතු දේ අපි ගන්න ඕනේ නිහතමානිව. අරගෙන තමයි අපි මේක පුරුදු කරන්න තියෙන්නේ. අපි ශාස්ත්‍රවරු වෙන්න යන්න හොඳ නැමි බාණ්ඩකෝ මේ අවබෝධ කරපු උත්තමයන්න් වහන්සේලා කතා බහ කරනදී කෙටි මාර්ගරුව මේව කතා කරනෝනේ. මොකද්ද දන්නේ කෙටි මාර්ග නේද? එතකොට ඔන්න විස්තර කරනවා ධම්ම දින්නාව එකට පිළිතුරක් දෙනවා. දැන් බලන්න විසාක හොඳ අධ්‍යයනය කියදෙනව කවුරු ගැනද? ධම්ම දින්නාව ගැන. ඒතර විසාකටත් හොඳ මොලයක් තියෙන්න ඕනේ නේ. ධම්ම දින්නාව ওই විදිහට විනිශ්චය කරන්නේ නිකම් මිනිස්සුෙකුට පුළුවන් දෝක කරන්නේ බෑ. එතකොට ඔන්න උත්තර දෙනවා අහුවා මොකද සැප වේදනාවේ තියෙන සැපේ මොකක්ද? සැප වේදනාවේ තියෙන දුක මොකක්ද? සුඛාකෝ ආවස විසාක වේදනා ඨಿತಿ සුඛා කියන සැප වේදනාව පැවතීමයි ඒ තුල තියෙන සැපේ කියනවා. තේරුණාද කියලා දීපේක? ඒ කියන්නේ මොකක්ද? දැන් අපි වුණත් කියන්නේ ද උන සමාධියක් ඉපදිලා අනි ඉස්සෙල්ල සමාධියාව ඒක හරි සැපයි දැන් ඒක නෑ කියනවා. නැවත නැවත භාවනා කර කර උපද්දවන්නේ මොකද්ද? අර සැප විඳීම. එහෙනම් අපි ඒක පවත්වන්න කැමති නැද්ද? ඒතරින් සැප විඳීම් පැයක් හරි පැය භාගයක් හරි තියෙනවා නම්
ඒ පැවැත්ම නිමේ දී තුල තියෙන සැපේ. ඔව්. ඇයි අපි ආස කරන කැම જાතිම හැම ඉරිදම උයාගන්නේ? ඇයි? අපි කැමැතිම සින්දු ඇයි යහපවහපව අපි ඇහුවේ? ඇයි? ඒකින් උපදින සැපේ පවත්වන්න. එතකොට මේ විඳීම සැප විඳීමේ පැවැත්ම තමයි කියනවා ඒ සැප විඳීමේ තියෙන සැපය. එහෙනම් ඇහුවනේ සැප විඳීමේ තියෙන දුක මොකද්ද කියලා? කියනවා විපරිණාම දුක්ඛ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සැප විඳීම නැති වෙලා වෙන එකක් උපදිනවනේ. එතකොටනේ අපි බෝධි පූජා තියන්නේ යන්නේ. ඇයි? ඇයි සැප ආරෝමියම තියෙන වෙලාවට බෝධිය මතකත් නැහැ. හාමුදුරුව මතකත් නැහැ. චෛත්‍ය මතකත් නැහැ. බුදු සුවඳ මතකත් නැහැ. මුකුත් මතක නැහැ. ප්‍රශ්න ටික ආපු ගමන් හාමුදුරුවත් මතකයි, බෝධියත් මතකයි, පිරිතත් මතකයි, ධර්මෙත් මතකයි, ආර්ය අෂ්ටාංග මාර්ගෙත් මතකයි. නැද්ද? ඔව්. ඒතකොට කියනවා මේ සැප විඳීම වෙනස් වෙලා යාම තමයි කියනවා සැප විඳීමේ තියෙන දුක කියනවා. ඔබ කැමතිද ඔබට උපන්නා වූ සැපතක් නැති වෙලා යනවට? දුවා දරුවෙක් ලැබුණා ඔන්න මොකද වෙන්නේ? සැපතක් ඒක. ඒ දරුවා නිසා ඇති වුණා ඔන්න සැපතක්. ඒ දරුවා නැති වෙනවට කැමතිද? කැමතිද? කැමති නෑ. අන්න එහෙනම් තේරුම් ගන්න මේ විඳීම වෙනස් වෙලා අන්‍ය ස්වභාවයකටපත් වෙලා යනවද සැප විඳීම? ඒක තමයි සැප විඳීමේ තියෙන දුක. හැබැයි මතක තියාගන්න විඳීම කියන්නේ දිය බුබුල වගේ ශණියෙන් වෙනස් වෙන එකක්. කොහොම වෙනස් වෙන එකක්ද? ශණියෙන් වෙනස් වෙනවා. දැන් මම මෙහෙම විස්තර කරාම කෙනෙක් නිකන් එකපාර උඩින් පල්ලෙන් හිතන්න පුළුවන්. ආයෙනම් මේ සැප විඳීම කියන්නේ ශණිකව වෙනස් වෙන්නේ නැති එකක්ද? මෙහෙම එකක්ද? නේද? ඇයි අදාළ දේ හරියට ගන්න යන්නේ? මේ කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට මම මේ කියා දෙන්නේ. ඔන්න කියා දුන්න. දැන් ඕගොල්ලන්ගේ ඕන කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් බාණ්ඩ අපේ ශාස්තුන් වහන්සේ සැපත සැපත විදිහටත් ඒ තුළ තියෙන දුක දුක විදිහටත් කියා දෙන ලස්සන අන්තගාමි නිමි හරියට ඒක අවබෝධ කරලා තියෙනවා. සැප විඳීමේ පැවැත්ම තමයි ඒකේ සැපය කිව්වා. ඒක වෙනස් වෙලා යෑම තමයි ඒක තුළ තියෙන දුක කිව්වා. ඊට පස්සේ අහනවනේ මේ දුක් විඳීමේ තියෙන දුක මොකද්ද කියලා අහුවාම ධම්මදින්නාව කියනවා ඒ හටගත් දුකේ පැවැත්ම තමයි කියනවා දුක. එතකොට තමයි පින්නුතුනි අපි ඉකි ගඟහා හොටු පෙර පෙර ආඬ ආඬ යාළුවෙට කතා කරනවා මට අද හරි ප්‍රශ්නයක් කියනවා. එහෙම නැද්ද? තියෙනවා. ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇතුණා දුවආදරුවගේ මහත්යෙන් උකක් මහටි ගැටලුවක් ඇවිල්ලා හිත වේදනාවටපත් වෙලා මල් අරගෙන යනවා යාළුවෙගේ ගෙදර. අම්මලාගේ ගෙවල් වලට යනවා. එහෙම නැද්ද? තාත්තල බොන්න හොයයි යනවා. නැද්ද? ඇයි? අන්න දුකේ පැවැත්ම තමයි ඒක වෙනස් කරන්න නේද යන්නේ. යාළුවෙක් හම්බෙන්න යන්නේ බොන්න යන්නේ ඒකට වෙනස් කරලා පොඩි චේන්ජ් එකක් කියලා නේද? එහෙම නේද? අන්න විඳීම වෙනස් කරන්න. දුක දුක් වේදනාව පැවතීම තමයි දුකේ තියෙන දුක කියලා කිව්වා. ඊට පස්සේ අහනවා ඒකේ තියෙන සැප මොකක්ද කියලා. හුවම කියනවා ඒ දුක වෙනස් වෙලා ගිහිල්ලා වෙන සැප විඳීමක් උපදිනවද? සැප විඳීමක්. අන්න ඒක තමයි කියනවා දුකේ තියෙන සැප කියලා අඳුර ගන්න තියෙන කිව්වා. ඒකනේ සමහර අය අහන කකුලේ තුවාලයක් තිබුණා ඔය මං අහගන්න ලැබිච්ච ඒවා. ඉතින් ඒ තුවාලේ හොඳ වෙනවා. ඉතින් කොහෙද දුකක් වෙන්නේ? හරි තර්ක. දැන් බලන්නකෝ මේ උත්තර දෙනවනේ. එහෙනම් ඒ තුවාලේ පැවතිලා හටගන්න දුකක් පැවතීමක් වේද? ඒක තමයි මේ දුකේ තියෙන දුක. ඒක වෙනස් වෙලා ගිහිල්ලා සුවාලේ සුවපත් වෙලා හොඳ මේ සනීප වෙනවද? අන්න ඒක තමයි සැපතක් වුණේ ඉච්ඡාද. අයි අරකින් වේදනාව ඉපදුනා. ඒක වෙනස් වෙලා මොන වෙන වේදීමකටපත් වුණා. එහෙනම් දුක වෙනස් වෙලා යාම තමයි සැප කියලා කිව්වා. මේ බලන්න මේ විස්තර කිරීම. මොකක්ද අඩුව? දැන් කියන්න බං. සාස්තුන් වාස අඩුවෙන් කියා දීලාද? නෑ පින්නතුනි. කොතනකවත් නෑ. දැන් ඉතින් මේවත් මට මතක් කරන්න වෙන්නේ පින්නතුනි අපේ ඇත්තන්ට කියන්න ඕන නිසා. හොඳයි මොන සුදු මනෝ වෛද්‍යවරයාද මෙව්වා මේ විදිහට විශ්වාස කියා දුන්නේ? සැප විඳීමේ තියෙන සැප මොකද්ද? ඒකේ තියෙන දුක මොකද්ද? දුක් විඳීමේ තියෙන දුක මොකද්ද? ඒකේ තියෙන සැප මොකද්ද? කවුද කියා දුන්නේ? කියා දුන්නද? ආ එහෙනම් සාස්තුන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න ඕනේ.
තේරුණේද කියා දෙන එක. ඕගොල්ලන්ගේ කතා කරන්නේ දුක විතරමනේ සමහර අය කියන. මේ බලන් රෝ කතා කරන්නේ වසැප විදීමත් කතා කරනවා දුක් විදීමත් කතා කරනවා උපේක්ෂා විදීමත් කතා කරනවා. අපේ ජීවිත අභ්‍යන්තරේ හටගන්න වේදනාව ගැන බලන්ට මේ විස්තර කිරීම. ඊට පස්සේ අහනවා අර සැපත් නොවන දුකක් නොවන උපේක්ෂා වේදනාවේ තියෙන මොකද්ද සැප මොකක්ද කියලා හුවන්නේ. ඒක ගැන දැන ගැනීම අවබෝධ කර ගැනීම තමයි සැපේ කියනවා. ඊට පස්සේ ඒ ගැන යම් අනවබෝධයක් ඇති වේද අවබෝධයක් නැතිකමක් වේද ඒක තමයි එතන තියෙන දුක කියලා කිව්වා. දැන් මේවා ටික පින්නොතින් අපි චුට්ටක් අර දිගට කතා කරන්නේ මේක අපිට ඒ ක්‍රමානුකූලව මේ ටික ඉගෙන ගන්න එක වැදගත්. ඊට පස්සේ අහනවා ඊට පස්සේ අහන ප්‍රශ්නේ බලන්න. දැන් ඔන්න බලන්න සැප විඳීම ගැන කතා කරලා ඊළඟ ප්‍රශ්නේ අහනවා විසාක. අහනවා සුඛාය පනීය වේදනාය කිං අනුසය අනුසේති. අහන මේ සැප වේදනාවේ තියෙන අනුසය මොකද්ද? ඊහානි කෙලෙස් යහන්නේ. කෙනෙකුට සැප විඳීමක් ඇති වුනහම ඒකේ තියෙන දේ මොකක්ද අහනවා. කෙලෙස් යහන්නේ. එතකොට කියනවා මොකක්ද? ඒ තුල තියෙන සැප විඳීමේ තියෙන රාගය අනුසයයි. මුඛය අනුසයයි තියෙන්නේ රාගය අනුසයයි කිව්වා. ඊට පස්සේ අහනවා මේ දුක් වේදනාවක් තියෙනවා. මේ දුක් වේදනාවේ තියෙන කුමක අනුසයද ඇහුවා. පටිගේ අනුසයයි. පටිගේ කියන්නේ තරහ. ඊට පස්සේ අහනවා සැපත් නොවන දුකත් නොවන උපේක්ෂා වේදනාවේ තියෙන අනුසය මොකද්ද කිව්වහම කියනවා අවිද්‍යාව තියෙන කියලා. අවිද්‍යාව තියෙන කියන. දැන් මෙතනින් එහාට තව ලොකු විස්තර ගොඩක් තියෙනවා. ඒවා අපි කතා කරන්නේ. දැන් එහෙනම් මොකක්ද අවසාන මේ මෙතනදී අහන්නේ විසාක සැප විඳීමේ තියෙන අනුසය මොකද්ද තියෙන්නේ? රාගය කිව්වා. දුක් විඳීමේ තියෙන්නේ පටිගේ. උපේක්ෂා විඳීමේ තියෙන්නේ අවිද්‍යාව. දැන් මෙන්න කියා දීපු දේ. දැන් එහෙමනම් පින්නතුනි තේරුම් ගන්නට ඔය සැප විඳීමට මුලා වෙච්ච අය ඉන්නවනේ. ඒ ඇයට මොන චරිත කියලාද කියන්නේ? රාග චරිත. ඉක්මනට ප්‍රශ්න හදා ගන්නයි ඉන්නවනේ. කියන්නේ සාධාරණේ අසාධාරණේ මට පේන්නේ බෑ. මට මෙව්ව මෙහෙම තියෙන්නුනේ, මෙව්ව මෙහෙම තියෙන්නුනේ, මෙහෙම වුණාම මෙහෙමයි. මහත්යත් එක කේන්ති ගන්න, නෝනත් එක නිතර කේන්ති ගන්න, දරුවොත් එක මෙහෙමයි කියනවනේ. මොකද්ද යාගේ ජීවිතේ ගොඩක් තියෙන්නේ? ආ, දුක ඇති වුනහම බලවත් විරෝධය තියෙන්නේ. ඒ මොකද්ද එහෙනම්? ගැටීම, පටිගි තියෙනු. ඒතර නිතර පටිගි ඇති වෙන කෙනත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? අවුස ගන්න එපා. නේ? බොහොම හිමින් කතා කරගන්න, යත් එක වාද විවාද වලට යන්නත් එපා. එහෙම නෙමෙයිද කියන්නේ? පටිගේ බහුල කෙනෙකුට ওই වගේ කතාවක් කවුරුර කියන ඇහුනොත් මොකද වෙන්නේ? තවත් පටිගි වැඩි වෙනවා. ඔවුද නැද්ද? එයා අඳුනගන්නේ මේ ප්‍රශ්නේ. දැක නේද? අන්න දුක් විඳීම තුල තියෙන අනුසය මොකද්ද? පටිගයයි කිව්වා. පටිගය කියන්නේ විරෝධය. එයාට ආපු දුකට අකමැත්ත. එහෙනම් අකමැතිදී මොකක්ද එයා කරන්න මහන්සි ගන්න හැම වෙලෙම? වෙනස් කරන්න. ඒ වෙනසට එයා ආස කරනවා. එහෙනම් එයා ඒකයි බෝධි පූජා තියන්නේ. ප්‍රශ්නයක් ආවම යාළුවෙක් හම්බෙන්න යන්නේ, මුහුදු වෙරළට යන්නේ, මොකක් හරි කල්පනා කරන්න ගන්නේ, පාරේ ඔහේ ඇවිදගෙන යන්නේ ටිකක්. ප්‍රශ්නයක් අහම කඩේකට යනවා. එහෙම තියෙනවද නැද්ද? තියෙනවා. අරක වෙනස් කරන්න. දැක්කනේද කියා දෙන දේ? ඊට පස්සේ අහනවා උපේක්ෂා වේදනාවේ තියෙන අනුසය මොකද්ද කිව්වහම කියන මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව තියෙන කෙනා. දැන් මේක අඳුරගන්න බෑනේ. මම මගේ කියලා අල්ලන් ඉන්නේ මේ ඔක්කොම. ආත්මයක් කියලා අල්ලන් ඉන්නේ. මාන්‍යාදී දේවල් මේ අවිද්‍යාවත් එක්ක පවතින දේවල්. දැන් බලන්න මේ කරන විස්තරේ. එහෙනම් ඔන්න ප්‍රතිකාර අවශ්‍යයි. දුක අඳුනගත්ත, වේදනාව හොඳට අඳුනගත්ත කෙනාට දැන් ප්‍රතිකාරය උනේ. සැප විඳීමට හවු වෙලා එයා බනහන්ට ඉන්නේ ඒව කොහෙද මේ මේ ජීවිතේ මෙව්ව කරන්ට තියෙනවා. මුලා වෙලා ඉන්නවා. එහෙනම් යාට කියන රාග චරිතයක්. එහෙනම් යාට සමාධි උපදව ගන්න අමාරුයි. අන්න දුක්ඛ පටිපදාව බිහි වෙනවා. එයාගේ මාර්ගෙ දුක් සහිත එකක්. හිත එකඟ කරන්න ගියාම අමාරුයි.
බලවත් විදිහට ගැටීම් බහුල අය ඉන්නවා. සමාධිය වඩා ගන්න හරි අමාරු, ඉක්මනට නැති වෙනවා. මොකක් හරි ප්‍රශ්න භාවනා කරන් ඔක්කොම කරලා ගිහිල්ලා කාමරේ වාඩි වුණා විතරයි පොඩි උන් කෑ ගහන රේඩියෝ දානෝ. මුන් එක කරන්න බෑ. විවේක පාඩු තැනකට යන්න ඕනි. එතෙන්ට යනවා. එතෙන්ට ගියාම මොකද වෙන්නේ? සිල් මෑණිවරු ඉන්න තැනකට හරි යන්න වෙනවා. ගිහිල්ලා උන්න භාවනා කරන්න කියලා වාඩි වුණා. ටොට් ටොක් ගාලා තට්ටුවක් දාලා. අනේ මට කසායකත් හම්බල දෙන්න පුළුවන්. මට තේකක් මේ ওই උපාසිකාවට පුළුවන් පොඩ්ඩක් හදලා දෙන්න. අර අසනීප මෑණි කෙනෙක් කියන උණු වතුර ටිකක් උණු කරලා දෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? දෙන්ඩෝ. මදයි මෙතෙන්ට ආවා. ගෙදරත් එකයි මෙතනත් එකයි. මෙතන මොන භාවනාවක්ද? ගැටෙන කෙනා. තේරුණේද කියලා දෙන එක? එහෙනම් එයාගේ ප්‍රතිපදාවත් මොකක්ද? දුක් සහගතයි. ඇයි ඒ? එයාට සීල සමාධිය වඩන්ට ගියාම අමාරුයි. ඇයි ඒ? හිතක තියෙන දෝෂෙම එයාට බාධාවක් වෙලා සමාධි උපද්දව ගන්න බැයි ඒකාග්‍රතාවය. අන්න දුක්ඛ පටිපදා. තේරුණේද කියලා දෙන එක? එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. එහෙනම් මෙයාට විසඳුම් තියෙන මොකද්ද? සැප මිදීමට ගොදුරු වෙච්ච කෙනාට උන්න පිළිකුල ධාතු මනසිකාරේ නවසීවතිකේ වඩන්න කියන්නේ ඒකයි. ගැටීම් බහුල කෙනාට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෛත්‍රිය වඩන්න කියනවා බහුල වශයෙන්. දැන් අපේ අය නම් බයයිනේ මෛත්‍රිය වඩන්න බෑ, මේවට කොහෙද කාලේ සංසාරේ මෙහිමයි. කරගන්නෙත් නෑ, කරන්න බෑ ලේසියෙන්. මේවා බුදුවරු මේවා අවබෝධ කරන් කියා දෙන ඒවා. මේ විඳීම ගැන හොඳට දැනගෙන කරන කියා දෙන දේවල් මෙව්වා. මේ බලන්ට මේ අපූර්ව විස්තරී. දැන් උපේක්ෂා විඳීම තුළ තියෙන මුඛය අනුසයද මෝහය අනුසයයි. එහෙනම් දෘෂ්ටි සහගත බවල බලවත් බලවත් මේ ඇත්තන්ට තියෙනවා. ආඥාට මොකද්ද වඩන්න කියන්නේ? අනිත්‍ය අනාත්මේ විදර්ශනාව බලවත් කරන්න කියන. හැබැයි යාට සමාධිය උපදව ගන්න ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සමහර විට. ආ රාග ద్వේස අඩුයි, මෙයාගේ වැඩි මෝහේ. මේ අය තමයි ගොඩක් වෙලාවට ඔය මිශ්‍රමණ ජීවිතවලට එනවා මේගොල්ලෝ. මොන ආගමක හරි දෘෂ්ටි සහගත මොන හරි දර්ශනයකට මේගොල්ලන්ගේ යන ස්වභාවය තියෙන්න පුළුවන්. නේද? මෝහ චරිත කියන්නේ මේගොල්ලන්ට. යාලෝ හරි අමාරුයි ගලවල ගන්න. හැබැයි යාලෝ කොහොමත් කාමයක් තැරලා ඉන්නේ. අරගොල්ලෝ කාමයක් තැරලා නිමි ඉන්නේ. යාලෝ අමාරුයි ගන්න මිතෙන්ට. මෙයා අත්හැරලා ඉන්නවා. නමුත් දෘෂ්ටි සහගත බව වැඩි. මෙයාට කියන මෝහ දැක්කනේ සැප දුක උපේක්ෂා විඳින්න ගිහිල්ලා වෙන දේවල්. දැන් දැක්ක නේද ලස්සනට මේ සමත විදර්ශනාව ගොඩනගෙන විදිය. තේරුණ නේද? විසිරීමට කරන්ට ඕනේ විසිරෙන දෙයක් නෙමේ, හිත එකඟ වෙන දෙයක් කියනවා. මේ බලන්ට එහෙනම් ඔබම කල්පනා කරලා කියන්න පින්නතුනි, මේ විදියට වේදනාව අවබෝධ කරපු ඒ මුනිවරුන්ට රහතන් වහන්සේලාට මොන ස්ට්‍රෙස්ද, මොන ඩිප්‍රෙෂන්ද, මොන බින්නුම්මාදද? මුකුත් නෑ. නික්ලේශී කිව්වේ ඒකට. ඒකයි රහතන් වහන්සේලා හැරෙන්න අනිත් ඔක්කොම මානසික රෝගීන් කිව්වේ අන්නේ නිසයි. දැක්ක නේද මේ විස්තර කිරිල්ල? ඔන්න සැප දුක උපේක්ෂා විඳීම. එහෙනම් මේ සැප විඳීමත් දුක් විඳීමත් ඒ වගේම තමයි උපේක්ෂා විඳීමත්. එහෙනම් අපි ඊළඟට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මොකක්ද මේකේ සමුදේ මොකක්ද? ඒ කියන්නේ හට ගැනීම ගැනත් ඔන්න අවබෝධ කරගන්න ඕනේ කියලා දේශනා කළා. එතකොට පින්වතුනි මේකත් කියන්න ඕනේ. දැන් විඳීම කිව්වහම විඳීම කොයි වගේ එකක්ද? දිය බුබුලක්. කොයි වගේද? දිය බුබුලක් කියන්නේ කොච්චර දැන් වැස්ස අර මොකක්ද වැහි බින්දු වැටෙද්දි වතුරට ටොග් ගාල මොකද වෙන්නේ? බුබුලක් උපදිනවා. ඒ බුබුල පැය ගණන් තියනවාද? ශනින් ඉවරයි. හැබැයි දිය බුබුලක් ඇති වුණා පේනවා. ඒ වේගින්ම නැති වෙලා තව එකක් ඉපදිලා. ඒතකොට ශාස්ත්‍රඥ වාසේ දේශනා කරන මේ විඳීම දිහා දකින්ට කියන කොහොම විදිහටද? දිය බුබුලක් වගේ. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී කියා දෙනවා වේදනාවේ සමුදයත් අවබෝධ කරගන්න. වේදනාව විතරක් දැනගෙන බෑ. දැන් සැප දුක් උපේක්ෂා වේදනාව තියෙනවා කියලා දැනගත්ත කියමුකෝ. දැනගත්තා වුණාට
එයා දුක් වේදනාවේ තරහ ඇති වෙනවා කියලා තියා දැනගත්ත කීමකෝ. එයා මෛත්‍රිය වඩනවා. මේ සිත ඇති කරගෙන තරහ පාලනය කරන් ඉන්නවා. හැබැයි නිදහස් වුණාද? නෑ. එහෙනම් යා නිදහස් වෙන්න නම් ඊටු ටිකක් දැනගන්න ඕනේ. මොකද්ද? මේ සැප දුක් උපේක්ෂා වේදනාව ඉපදින්නේ කොහොමද? කොහොමද ඉපදුනේ? ආන් ඒක ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොට කියනවා කොහොමද විස්තර කරනවා ඒ ගැන. ඒ තමයි කියනවා වේදනාව උපදින්නේ ස්පර්ශී උපකාරයෙන්. මොකේ උපකාරයෙන්ද? ඒක අපි සරලව තේරුම් ගමු. පින්නතුනි, සාමාන්‍යයෙන් සරල ක්‍රමයේ තමයි ඔබේ වෙන්න පුළුවන්, අපගේ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකේ තිරිසන් සිතේ වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බඹෙක් වෙන්න පුළුවන්. අපේ ජීවිතේක මේ සැප දුක උපේක්ෂා වේදනාව ඇති වෙන ක්‍රමයක් තියෙනවා. අපි කවදාවත් හොඳට සිහිනුවන තියාගෙන මේක හොයලා නැහැ කවදාවත්. ඔන්න බලන්න මේක හොයාගන්න ලස්සන මේ ශාස්ත්‍රණ වාසිකේ දහම බලන්න අද්විතීයයි. ඔක්කොම ආගම් එකයි කියලා සමහර අය කියනවනේ. මොන බුදුරයන් වහන්සේගේ දහම ඉදිරියව පයට පෑගෙන දූවිල්ලකටවත් අයිති නෑ. ඔන්න ක්‍රමේ මේ වේදනා තුන ලෝකේ පවතිනවා නම් ඔන්න ඇති වෙන විදිය කොතනද ඇති වෙන්නේ? ආයතන හයි. කොහොමද ඇති වෙන්නේ? පින්වතුනි, ඔන්න බලන්න අපේ ජීවිතේ මොකක් හරි සතුටක් හෝ අර්බුදයක් හරි ඇති වෙලා තියෙනවා නම් මේ දක්වා ඇහැට දැකපු රූපයක් හින්දද නැද්ද? රූපයක් විඳ රූපයක් ගැන අපි විඳපු විඳීම නෙමෙයිද? ඕ. ඔන්න අපි ඇහින් රූපයක් දැක්කා. ඒ රූපේ ඇසුරු කරගෙන නේද ඇහි සැප දුක උපේක්ෂා ඇති උනේ? එහෙනම් පින්වතුනි, රූපය විඳපු ආකාරය නේද අපි කතා කරන්නේ? ඔව්ද නැද්ද? අන්න එහෙනම් ඇසක තමයි උපදින්නේ සැප දුක උපේක්ෂාව. හැබැයි ඇහැට එන්න ඕනේ මොකද්ද? ඇහැ තිබුණට මදි, ඇහැට එන්න ඕනේ රූපය. අන්න රූපයක් ඉද්දි තමයි ඕක ඉපදිලා තියෙන්නේ. ඊළඟට සැප දුක උපේක්ෂාව විඳීම ඇති උනේ කනට ශබ්දයක් අහලා. ආන්ගේ හිඳ තමයි පින්නතුනි අපේ ගෙදර තියෙන්නේ මොකද්ද? සින්දු, අමරදේව, සුනිල් ඉදිරිසිංහ, ප්‍රියදර්ශනී පීරිස්, මාලනි බුලත්සිංහල, නන්දා මාලනි, තව කියන්නේ බලන්න නැද්ද කියලා. ඔව්ද නැද්ද? ඔව්. පානුදුරේ අරිය ධම්මනායක ස්වාමීන් වහන්සේ ඒ කාලේ බෝධි පූජා තාමත් ගෙවල් වල දානෝනි මිහිරක් එක. සමහර අය ලොකුසානේ බණහන්නේ කවි අහන. ඇයි ඒ? කන්ට ශබ්දයක් කීම තුල තමයි විඳීම ඉපදින්නේ. දැක්කනේද මේ වෙන විදිය? මේ බාණ ශාස්ත්‍රඥ වාසේ විස්තර කරන විදිය සැප දුක හෝ උපේක්ෂාව ඇති වෙන්නේ කණින් ශබ්දයක් අත්විඳිද්දී. එහෙනම් නාහින් සුවඳක් අත්විඳිද්දී තමයි සැප දුක උපේක්ෂාව විඳින් ඉපදෙන්නේ. බලන්න මේ ලස්සනට මේ ආයතන හය හොයද්දී මේව හව් වෙනවා. පැටිකිරි ඔක්කොම විස්තරي හව් වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි දිවට රසක් ගද්දි දැන් බලන්න දිව. දැන් සැපක් තියෙනවද? දුකක් තියෙනවද? එහෙනම් මොකද්ද තියෙන්නේ? උපේක්ෂාවක්. ඕකට තමයි සැප දුක් නැති වේදනාව කිව්වේ. වෙනස් කරගෙන බලන්න කැමතිද? සීනි හැන්දක් අටේ දාගන්න. දැන් මොකද වෙන්නේ? එතකොට කියනවා මම මේ කැමති මොනවද? රතු සීනි වලට. මේ රතු සීනි නේ දුන්නේ, ඒවට මම කැමති නෑ. සුදු සීනි හොඳයි කියනවා. අර වෙයි තිත්තයි නේ ටිකක්. කියන්නේද? කියනවා. පින්නොති බාන්න මේ සරල උදාහරණි. දුක් විඳීමක් හදා ගන්නට ඕන නම් අර කොහොඹ යුස ටිකක් මිරකල ඇවිල්ලා පොඩි තේ හැන්දින් හැන්ද හැන්ද දිවට දාන්න බල. ඒක මතක් කරද්දි අපුලක් කෙනව නේද? ඈ අන්න දුක් විඳීම ආවා. ඒක අපිට හරි පුදුම ප්‍රශ්නයක් නේක.
දිව මත තියෙන දේ මත විඳීමේ වෙනසක් ආවද නැද්ද? ආවා. අන්න ඒකනේ අපි ඒක වෙනස් කරගන්න ඕනේ තමයි. කසාය බීල එකම හකුරු කෑල්ලක් හරි සීනි හවුරක් හරි නැත්නම් වමනිනවා කියන. එහෙනම් ඔබ කල්පනා කරන්න, දිවේ සිද්ධිය වෙනවා නම් ඇහෙත් වෙන්නේ එහෙමයි. දිවේ සිද්ධිය වෙනවා නම් කණේ වෙන්නේ ඒකමයි. සින්දු ටික දාගත්තා. අම්මා කෑ ගහනවා, තාත්තා කෑ ගහනවා, සමහරට මොකද කරන්නේ හයියෙන් රේඩියෝ දානවා, සින්දු අහනවා. ගමට තැහෙන්නේ නැති වෙන්නේ හාඬ. අන්න වෙනස් කරන්න හදන විදීම දැක්ක නේද? එහෙනම් නාහිත වෙන්නේ ඕක, කයත් වෙන්නේ ඕක, හිතට වෙන්නේ ඕක. එහෙනම් මේ සැප විඳීම පවත්ව ගැනීම නම් සැපය, පැවතීම නම් සැපය, එන යක් කළ යුතු දෙයක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න අවුරුදු 60-70 කාලේ අවශ්‍ය අමුද්‍රව්‍ය ඇසට නිරන්තරයෙන් ලබා දිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ට නිරන්තරයෙන් ලබා දිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය නාහයට ලබා දිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය දිවට ලබා දිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය කයට ලබා දිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය මනසට ලබා දිය යුතුයි. එහෙනම් පහවසර සිස්සත්ව පාස් වෙන්න වෙනවා. ඕ ලෙවල් පාස් වෙන්න වෙනවා. ඒ ලෙවල් පාස් වෙන්න වෙනවා. කැම්පස් යන්න වෙනවා. රස්සාවක් හොයාගන්න ඕනේ. දවස් 28ක් විතර වැඩ කරන්න ඕනේ. පඩියක් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝලි කුට්ටු කැනක්, බූංජි ටිකක් දිවට දාන්න ඕනේ. ටීවී එක ගෙනල්ලා චිත්‍රපට ටිකක් ඇහැට පෙන්වන්න ඕනේ. සින්දු ටිකක් දාලා කන්ට ඇහෙන්න සලස්සන්න ඕනේ. සෙම් පවුඩර් ටිකක් නාහයට දාගන්න ඕනේ. ඇඳුමක් පැළඳුමකින් කයට පහසක් ලබා දෙන්න ඕනේ. මේවා ගැන සිත සිතා ඉන්නත් ඕනේ. නමුත් මේ ඔක්කොම අනිත්‍ය නිසා මේවා නිරන්තරයෙන් වෙනස් වෙද්දි ගින්දරත් උපදිනවා. මේ බලන්ට අපේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දෙනදී මොනවද පින්නතුනි අපි හොයලා තියෙන්නේ? නං අඩියුස සෙරෙප්පු දෙකක් දාලා, ලස්සන සාරියක් ඇඳලා, වලල්ලක් දාලා, බේස්ලට් එකක් දාලා, ඇරිස් බෑන්ඩ් එකක් දාලා සර්ව පිත්තලයිනේ. සුදු ඇඳුමක් හදලා සිල් රෙද්දක් පොරවගෙන මේක අහන්න අහම හිස්ලු. කල්පනා කරලා බලන්න පින්නතුනි, එහෙමනම් සොයපු දේ තේරෙනව නේද මේ කියා දෙන දේ? එහෙනම් අර්ථය තේරුම් ගන්නට අන්න ඒකයි පැවිද්දට අද්දික එකතු කරන්නේ. බුදුරජාණන් වහන්සේලගේ ධර්මය අද්විතීය වෙන්නේ අන්න ඒකයි. තේරෙනව නේද කියා දෙන? දැන් ඇහැට මොකක් දෙන්න ඕනේ? රූපේන්ට ඕනේ. කනට ශබ්ද, නාහයට ගඳ සුවඳ, දිවට රස, කයට හිතට. හැබැයි තව දෙයක් තියෙනවා. මලමිනියට එහෙනම් ඇස කනක් තියෙනවා. එයාට සැප දුක හට ගන්නවද? නැහැ. එහෙනම් තවත් කරුණක එකතු වීමක් තියෙනවා. තින්නම් සංගති පස්සු. මොකද්ද? කරුණු තුනක එකතු වීමක් තියෙන්න ඕන. විඥාන කියන්නේ මොකද්ද? සිත කියන එකයි. මේක හට අරගෙන මොහොතකින් නැති වෙන එකක්. එහෙනම් මේ විඥානීය කියන එක උපදින්න ඕන පරිසරයක් තියෙන්න ඕන. ඇස ඇහැට රූපෙද්දී ඒ පරිසරය එතන හැදෙනවා. ඒකයි ඇසේ විඥානේ උපදින්නේ. කන ශබ්ද කියන පරිසරයේ තිබිය යුතු විඥානයක් උපදින්න නේ. විඥානේ හේතුන්ගෙන් හටගන්න එකක්. නාසයේ ගඳ සුවඳ කියන පරිසරයේ තියෙන්න ඕනේ නාසී විඥානය සිතක් උපදින්න. දිව රස කියන පරිසරයේ තියෙන්න ඕනේ දිවේ විඥානයක් උපදින්න, සිතක් උපදින්න. කය පහස කියන අදාළ පරිසරයේ තිබිය යුතුයි විඥා. ඒක චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා හේතුඵල ධමත් විමසන්න කියන්නේ බුදුරයන් වහන්සේ. මේ ආයතන හයත් ඊට අදාළ අරමුණුත් නැති වුණොත් විඥානි නිරුද්ධ වෙනවායි කියලා දේශනාවේ තියෙනවා. හරි අපූර්වයි මේ ක්‍රමයේ පින්වතුනි. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මොකක්ද? අර ඒ සිත කියන ධර්මතාවය යම් තැනක උපදිද්දී මේක උපදින්නේ. සරල උදාහරණයක් ඕගොල්ලන්ට මම කියන්නම්. නේද? මම වෙ හිටපු ගමන් එහෙම කියනවනේ. දැන් ඔහොම ඉන්න ගමන් ඕගොල්ලෝ ඔය ඉන්න ගමන් ඔයාලට ඔය ඉන්න ගමන් අපි හිතමුකෝ ඕගොල්ලෝ හෝම ඉන්න ගමන් කොන්දට හිත යොමු කළා කියලා. දැන් කොන්ද තියෙනව හරි දැනෙනවද නැද්ද? නැහැ. නැත්තම් ප්‍රශ්නයක්. ඕ කොන්ද තියෙනවා කියලා හරි දැනෙනවද නැද්ද?
හිතට හිත අපි කොන්දට හිත යොමු කළාම දැනෙනවා. ඇයි දැන් අහන් ඉන්නේ කන්ටන හිත යොමු වෙලා තියෙන්නේ ඇහැට. කොන්දට හිත යොමු කරාම අන්න එතන විඥාන ඉපදුනා. කය පහස අන්න විඥාන ඉපදුනා. දැන් හටගත්තේ නැද්ද විඳීමක්? හිරි වැටිලා හරි වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරි ප්‍රකට වීමක් අපිට දැනුන්නේ නැද්ද? විඳීමක් හටගත්තා. ඉස්සල කය පහස තිබුණා. හැබැයි සිත හට අරගෙන තිබුණේ එතන. ඊහිඳ දැනුනේ නේ. දැන් අන්න කය පහස සිත එකතු වුණා. අන්න ස්පර්ශේ ඇති වුණ ගමන් අන්න දුකක් ඇති. ඒකට අපි ඉරියව්ව පොඩ්ඩක් කොහොම හෝම කරනවා. ඉරියව් වෙනස් කරන්න හිතෙනවා. ඇයි ඒ? දුක වෙනස් කළ සැප උපදව ගන්නට. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේ මෙහිදී වේදනාවේ සමුදයත් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ හැදෙන විදිය, හට ගන්න විදිය. ඒ කුමක්ද? ඇහැට රූපාවට මදි සිතත් උපදින්න ඕනේ. ඒ තුනේ එකතු වෙන්න ඕනේ. ඒකට කියන ස්පර්ශය. කන තිබුණට මදි, ශබ්ද තිබුණට මදි, මොකද එතන උපදින්න ඕනේ? සිත උපදින්න ඕනේ. අන්න කර්ණ තුන එකතු වුණා ස්පර්ශය. නාහි තිබුණට මදි, ගඳ සුවඳ තිබුණට මදි, එතන සිතකුත් උපදින්න ඕනේ. ඇයි ඒ? බලල් බෙට්ටක් ළඟ තියෙනවා. ඔබ අවදානින් යුතු මේ කියන දේ අහන් ඉන්න ගඳ දැනින්නේ. ළඟ කෙනෙක් ඉවල්ලලා කියන මේ ඇයි? දැනින්නේ නැද්ද? මොකද්ද? බලල් බෙට්ට. ඒතකොට අපි ඉවල්ලනවා. ඇයි ගඳ තිබුණ නැද්ද? ළඟමයි තිබිලා තියෙන්නේ. කෝවාණිය කියලා මෙහෙම අත තියද්දි එතන බලල් බෙට්ට උඩින් අත තිබ්බා කියමුකෝ. මෙහෙම කරද්දි මොකද වෙන්නේ? මෙච්චර වෙලා ළඟ තිබුණා. ඒතකොට මොකද වෙන්නේ? සිත තිබුණේ වෙන තැනක. අන්න නාහේ ගඳ සුවඳ දැන් ඉපදුනා. ඊ ගානවා. අන්න කර්ණ තුන එකතුනයි ස්පර්ශය. අන්න දුක් විඳීම හැදුණා. පිච්ච ටිකක් තිබුණා. අන්න සුවඳ දැන් සැප. බලන්ඩි අමුද්‍රව්‍යයත් එක්ක වෙනස් වෙච්ච ලස්සන. තේරුණා නේද කියලා දෙන එක? අන්නේ ඒ සැප දුක උපේක්ෂා විඳීම හටගන්නේ කර්ණ තුනක් එකතු වෙන්න උනේ. ඇහත් රූපත් සිතත්. කනත් ශබ්දත් සිතත්. නාහෙත් ගඳ සුවඳත් සිතත්. දිවත් රසත් සිතත්. කයත් පහසත් සිතත්. මනසත් අරමුණත් සිතත්. මේ එකතු වීමට කියනවා ස්පර්ශය. සිත කියන්නේ විඥාණයට. ඒතකොට මේ ඒකේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මනස, විඥාණය, සිත කියලා විශේෂ වර්ග. විඥාණය කියන්නේ දැනගන්නව, දැනගන්නවා කියන අර්ථය. සිතනවා කියන සිතනවා කියන අර්ථයෙන් සිත. ඇසින් අරමුණක් ගන්න. ඒතකොට අපි ඉන්ද්‍රියක්. කනින් ශබ්ද කියන අරමුණ ගන්න. මනසින් අරමුණු කියන දේ ගද්දි මනස කියනවා. ඒතර මේ වෙනස අනුව බුදුරයන් වහන්සේ කියනවා සිත වඩන්න කියනවා. මනස රැක ගන්න. ඇස රැක ගන්න කියන්නේ සංවර කරගන්න. ආනි විඥානේ අවබෝධ කරන්න කියලා. ඒතර එකම දෙයක් දිහා ඒකේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ වෙනස පෙන්වා දෙන්නේ. දැන් ඔන්න ස්පර්ශයේ අනුව සැප හෝ දුක හෝ උපේක්ෂා විදීම ඇති වෙනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේ ස්පර්ශේ කොච්චර වෙලාද තියෙන්නේ. මෙහෙම කරද්දි ඉවරයි. ශනේ ඉවර වෙලා යනවා. මේ දක්වා ඔබ මේ අහගෙන ඉදි ස්පර්ශ කොච්චර ඉපදුනද? විඳීම් කොච්චර වෙන ඇති වුණාද? ඔබ මේ වෙලාවේ ඉන්න විදිය කැමරා කරගෙන හිටියොත් එක්කෙනෙක්ට මේ බණ කියපු වෙලාවල ඔබගේ ඉරියව්වල කොච්චර මූණවල් කටවල්වල ඉරියව්වල වෙනස්කම් ඇති වෙනවද? ඇයි එහෙම උනේ? ස්පර්ශය එච්චරට වෙනස් වුණ නිසා. විඳීම් වෙනස් වෙච්ච නිසා. අන්න ශ්‍රාවකයා අඳුන ගන්නවා ස්පර්ශ කියන ස්වභාවයේ තියෙන නිසායි විඳීම කියන දේ ලෝකේ තියෙන්නේ. දැන් තේරුණාද කියපු එක? හරි. දැන් ශ්‍රාවකයා අඳුන ගන්නවා මෙහෙම. එහෙනම් මේ සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම අල්ලා මැව්වද, වෙන දෙවියෙක් මැව්වද, වෙන දෙවියෙක් ඇති කළාද අන්න හොයනවා. එයා දකිනවා වේදනාව මැව්වා නොවේ, ස්පර්ශ කියන හේතුව තිබුණොත් ඇති වෙනවා. ස්පර්ශ කියන දේ ලෝකේ මොන විදියකටවත් නැත්තම් වෙන දෙවියෙක් බබෙක් නෙමෙයි කවුරු හිටියත් වේදනාවක් නැත. අන්න ශ්‍රාවකයා අඳුනගත්තා. එහෙනම් දේව මැවිල්ල බොරුවක් බව ශ්‍රාවකයා නිෂ්ඨාවට ආවා. දෘෂ්ටි ගැලවෙන්න උතනින්. අන්න දෘෂ්ටි ගැලවෙන්න පටන් ගන්නවා. දැන් බාන්න වේදනාව සොයන්ට යෑම තුළ අවබෝධ කරදී ඊට පස්සේ ඊළඟට දැනගන්න කියන මොකද්ද? වේදනා නිරෝධංච පජානාති, විඳීමේ නිරුද්ධ වීම දැනගන්න ඕනේ. පින්නතුනි වේදනාවේ නිරුද්ධ වීම කුමක්ද? අර ස්පර්ශ ලෝකේ නැත්තම්.
සැප දුක උපේක්ෂා කියන එක ලෝකේ නෑ. ස්පර්ශي නැත්තේ මොකක් නැති වුණොත්ද? ඇස, කන, නාහ, දිව, කය, මනසක් ලෝකේ මොන විදිහකටවත් නැත්තම් කොන්දේ අමාරු, වාතය අමාරු, පිළිකා රෝග, දිය වැඩියා, ඒවෙන් හටගන්න වේදනා, සින්දුහල හටගන්න සැප වේදනා, උපේක්ෂා මුකුත් තියේද? නෑ. ආයතන නැත්තම් ඇස, කන, නාහ, දිව, කය, මනස නැත්තම් ස්පර්ශනේ, ස්පර්ශ නැත්තම් සැප දුක් උපේක්ෂා වේදනා නෑ. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වීමෙන් සැප දුක් උපේක්ෂා නැතිර. මොනතරම් ලස්සනයිද? මේ ලෝකේ මැව්වා අරවා මේවා මේවා කියන වෙලාවේ අර IS IS ලා කියන අය අම්මා මරනවා තාත්තා මරනවා මිනිස්සු මරනවා. මේවා ගැන දන්නේ නැති හින්දා. එහෙනම් ඔබට දැන් තේරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දහමින් ප්‍රතිඵල තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම කියනවා. කෙනෙක් එළදෙනක් වරගෙන පුටුවක් තියලා පැත්තකින් බලාගෙන ඉන්නෝ දැන් එළදෙන මොකද්ද හා පැටියෙක් වදාවි. දැන් කවදාවත් වෙන දෙයක්ද? අනිත් ආගම් ඒ වගේ කිව්වා. එළදෙනක් වරගෙන බලාපොරොත්තු වෙනවා ගව පැටියෙක් වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් බුදුරයන් වහන්සේ දහම් ප්‍රතිඵල ඇති එකක් කියනවා. හරිනේ. දැන් තේරෙනව නේද? එහෙනම් අඟහරු හෙනහුරු බුරහස්පති මොනව කරන්නේද? මේ වේදනාවට සැප දුක් උපේක්ෂා ඉපදුනේ මොකක් ප්‍රත්‍යෙන්ද? ස්පර්ශපත්තේ. ඒ ස්පර්ශය තුනේ ඇයි ඇහැ කියන අඟහරු හිඳ කන කියන සෙනසුරු හිඳ නාහය කියන බුරස්පති හිඳ දිව කියන ප්ලූටෝ හිඳ ඔන්න ග්‍රහයෝ හය දෙනා නැන්ද උල්කාපාත තමයි රූප සද්ද ගන්ධ රස පහස අරමුණු තේරෙන්නේද? ඔන්න විඥාණය එතන උපදිනවා. අන්න වේදනා සැප දුක් උපේක්ෂා ඇති වුණා. රහතන් වහන්සේලා අවබෝධ කළේ ග්‍රහයෝ නෙමේ මෙන්න මේ වටික දුකින් නිදහස් සැප විදීමට නොවැළි නිදහස් වුණා. දුක් විදීමට නොවැළි උපේක්ෂා විදීමට නොවැළි නිදහස් වුණා. අර ඇහැට කන්ට අහන කන දී තුල තියෙන රාගෙ මොකක්ද? ඊ හටගත් විදීමේ තියෙන රාග ද්වේෂ මොහ මොකක්ද? දැක්කා ශූන්‍ය බව. මම නිසා නොවේ මේ නිසා හටගන්න දිය මේ හේතු නැතිවීම නැති වෙනවා කියලා අන්න අවබෝධ කළා. එතකොට මේකෙන් ගැලවෙන මග මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා උන්න සාරිපුත් යන වාසී කියනවා. එහෙනම් සම්මා දිට්ඨිය මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි විඳීම මෙහිකයි. විඳීම හටගන්නේ මෙහිමයි, නැති වෙන්නේ මෙහිමයි, මග මේකයි. සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය මොකක්ද? ඒක හොඳට ඒ වේදනාව ස්පර්ශේ හටගත්ත ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා මාර්ග ගැන නුවණින් විමසනවා. අන්න සම්මා සංකප්පේ ලෝකෙන් එතර වෙන්න ලෝකේ අත්හරින්න මුල් වෙන එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා. ඇස කන නාහි දිව කය මනස අන්න අත්හරින තැන බිහි වෙන්න ගන්නවා. සම්මා සංකප්පේ තියෙනවා. එහෙනම් යා සංවර වෙන්නේ නැද්ද? අන්න සම්මා වාචා කම්මන්තේ කායිකයේ පිරිසිදු බව ආජීවයේ පිරිසිදුකම් උපදින්න ගන්න. එතන ටික ටික කුසලී ස්පීටි මාදි ධර්මතාව බලවත් වෙන සති සමාධි වැඩෙන්න ගන්නවා. මග වැඩෙනවා. අන්න ශ්‍රාවකයන් අඳුර ගන්නවා මෙයයි ක්‍රමේ ඇස කන නාහි දිව කය මනස හටගන්න සැප දුක උපේක්ෂා වේදනා අත්හරින්ට. මේ බලන්ට මේ විස්තරි. මෙයයි සම්මා දිට්ඨිය කියනවා. එහෙනම් කාටවත් මාර්ගඵල දෙන්න පුළුවන්ද? බැහැ. ඒක උපදව ගන්න ක්‍රමය නම් කියන්න පුළුවන්. මෙන්න දේශනාව. දේශනාව පොතේ එකක් මේක වෙන එකක් කියලා කියන්න පුළුවන්ද? බැහැ. පොතේ තියෙන දේ තමයි දකින්න තියෙන්නේ තමා තුළ. එහෙනම් පොතේ එකක් අපේ එකක් කියනො නම් මාර්ග දෙකක් වෙන්න ඕනේ. තේරුණ නේද කියා දෙන එක? අන්න පින්වතුනි දහම ශ්‍රාවකයන් අඳුර ගන්නවා. අන්‍යා බුදුරජාන් වහන්සේව දකින්නේ නැද්ද? ධර්මයේ දකින්නේ නැද්ද? සංඝයා දකින්නේ නැද්ද?
දකින්වනේ අන්න සුපටිපන්නයි විජුපටිපන්නයි ඥායපටිපන්නයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මුගල්ලන මහරහතන් වහන්සේ ආශ්චර්යය කියලා දකින්න අපිට තියෙන ගැටලුව මොකද්ද අපිට සැප විඳීම උපදිනවා අපිට දුක ඇති වෙනවා අපිට උපේක්ෂාව ඇති වෙනවා ඒ සැප දුක උපේක්ෂාවත් මනස සිහියෙන් දකින්නේ ඒක යථාර්ථය දකින්නේ නැහැ මෙන්න මේ විදිහට විඳීම අවබෝධ කරද්දී අන්‍යාගේ විඳීම ගැන මේ විදිහට දැනගද්දී දැනගන්නදී යගේ අවබෝධි ඒක තමයි යගේ ප්‍රඥාව වෙන්නේ අන්‍යාට තමයි තෘෂ්ණාව ශේවිවි යන්න පටන් ගන්නෙ දැන් ඔබ කල්පනා කරලා බලන්ට පින්නතුනි මේ බුද්ධ දේශනාව කොච්චර ආශ්චර්යයිද තේරෙන නේද කියadiri ඉතින් යා සිහිය පිහිටවන විදිහ අනුව මේ වේදනාව හට අරගෙන පැවතිලා නැති වෙලා යන වේගවත් බව උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්සඤ්ඤ සත්තම් පඤ්ඤායති කියන මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයට ප්‍රකට වී එයාට කරන්න තියෙන හොඳට නැවත නැවත සිහිනුවන පවත්ව මේ ධර්මතාවය හොඳට සිතින් අත්දකින්නයි අන්න එදාට යා සැප විඳීමට දුක උපේක්ෂා විඳීමට ඇලෙන්නේ එහෙනම් ස්ට්‍රෙස් නේ ડિප්‍රෙෂන් නේ ශෝක දුක් සුසුම් හෙලීම් එයික්මවා යනවා එයාට මොන සැප විඳීම ඇති වුණත් අනිත් අය වගේ උද්ධාමයටපත් වීමකුත් නැහැ දුක් අදීම ඇති වුණා කියලා ගැටීමකුත් නැහැ උපේක්ෂාවට මුලාවකුත් නැහැ එහෙනම් මොකද වෙන්නේ ජයං වේරං පසවති ජයගත්ත කෙනා වෛරක්කාරු බිහි කරගන්න දුක්ඛං සීති පරාජිතෝ පෙරදුන කෙනා දුකසේ වාසය කරනවා ජයයි පරාජයයි දෙකම අත්හල කෙනා සුවසේ වාසය කරනවා පින්නොතුනි අත්හරින්න තියෙන්නේ සැපත් එක්ක තියෙන ජයක් දුකත් එක්ක තියෙන පෙරදුමක් සැපත් දුකත් මේ සියලු දේ අත්හරින්දි එතන ඉන්නවා සාන්ත මුනිවරයා ඒ මුනිවරුන්ට කියනවා රහතන් වහන්සේලා එහෙනම් ඔය සුද්ධ වූ මුනිවරු කියලා කියන අය මේව දන්නවද විඳීම ගැන හාංක විසියන්නේ ඒ අය එහෙම පිළිගන්න අය වේදනාව ගැන දන්නවද ඒත් නේ දන්නේ නැති නිසා මේ පිළිගැනීම තිබුණේ දන්නා කෙනා ඉතින්ට ඉන්නේ නැහැ අන්න බුද්ධ ශාසනය අඳුනගත්ත ශ්‍රාවකයා බිහි වෙනවා එයා පරණඩලක් නෙවෙයි කියනවා දෙවියෙක්ට මාරීට බ්‍රහ්මිට ශ්‍රමයට යගේ ශ්‍රද්ධාව විනාශ කරන්න බෑ කියනවා ඒ පිළිබඳව සාරිපුත්තන් වහන්සේ කියනවා මේ විදිහට වේදනාව දැනගත්තාම වේදනාව හැදෙන්නේ කොහොමද දැනගත්තාම නැතිවීම මග දැනගත්තොත් මොකද වෙන්නේ ආන් ඒ කෙනා මොකද වෙන්නේ එයා සියලු රාගී අනුසය නැති කරනවා ද්වේෂී මෝහය අනුසය නැති කරනවා කියනවා එයා සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා කියනවා මනාකොට ඍජුව තමන්ගේ සිත පිහිටනවා කියන මේ ධර්ම මාර්ගය තුල ඒ වගේම තමයි මේ ධර්මයට පැමිණිච්ච කෙනෙක් කියනවා සතර පායින් අත් මිදිච්ච කෙනෙක් බවට ටික ටිකපත් වෙනවා. පින්නතුණි ඔන්න වේදනා තුනයි මෙයයි අවබෝධ කරගන්නට තියෙන්නේ. එහෙනම් ඔබට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ කරුණ හේතු වාසනා වේවා.